කෝලං කොට්ටම කතාවට ආදරය කරනවා ආව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කිරීමට මේ වෙලාවේ බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. විශේෂයෙන්ම මට අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කිරීමට තිබෙන්නේ ඇත්තටම දොලේ මහත්තයා වගේම රියදුරු කාමරේ ඇතුළට නෙදර්ලන්ත නෝනගේ ආවට පස්සේ වෙන දෙයක් ගැනයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්නට පුළුවන් ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් ඇති වෙලා තිබෙනවා නම් එහෙනම් ඔයාටත් පුළුවන් වෙන්න ඕනේ මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න comment කරන්න තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලයි මම අද වීඩියෝ එක තුලින් ඉල්ලා සිටින්නේ. ඉතින් පහුගිය කාලේ අපිට මෙන්න මේ වගේ කාරණයක් දැක බලා ගන්නට අවස්ථාවක් උදා වුණා කියන දේ මේ වෙලාවේදී සිහිපත් කරන්නට මම අවස්ථාවක් හදා ගන්න කැමතියි. විශේෂයෙන්ම මේ වෙලාවේදී තව දෙයක් මම ඔයත් එක්ක කියන්න ඕනේ. දොලේ මහත්තයට මේ වෙලාවේ ඇත්තම කියනවා නම් ලොකු සැකයක් ඇවිත් ඉවරයි. දොලේ මහත්තයට ඕනේ කරන්නේ මේ නෙදර්ලන්ත නෝන ගැන හැමදේම දැනගන්න. හැබැයි ඉතින් තමන්ගේ බිල ගෙව්වේ නැහැ කියලා පොලිස්ට ගිහින් කියලා මෙයාව අල්ලලා දීලා ඒ තරම් තේරුමක් නැහැ. ඊට වඩා ලොකු වැරද්දකට මෙයාව අල්ලලා දිය හැකි කියලායි දොලේ මහත්තයාගේ විශ්වාසය බවට පරිවර්තනය වෙන්නේ කියන දේ. අද වීඩියෝ එක හරහා සුවිශේෂී කාරණාවක් විදියට කතා කරන්න බලාපොරොත්තුවක් තියෙනවා කියන දේ. විශේෂයෙන්ම මං ආත් එක්ක කතා කරන්නට තමයි මේ වෙලාවේදී අවස්ථාවක් හදාගන්න ලෑස්ති වෙන්නේ. ඉතින් කොහොම වුණත් ඉදිරියට අපිට මේ වගේ දෙයක් ගැන ඔයත් එක්ක කතා කරන්න පුළුවන් කියන දේ අමතක කරන්නම පුළුවන් කමක් නැහැ කියලා තමයි අද වීඩියෝ එක හරහා සුවිශේෂී කාරණාවක් විදියට මම සලකන්නට හදන්නේ. ඉතින් මම මේ මොන වගේ දෙයක් ගැනද ඔයත් එක්ක කතා කරන්නේ. ඉතින් ඒ ගැන අපි විශේෂම කාරණාවක් විදියට කතා කරන්නට තමයි මේ වෙලාවේදී ලෑස්තියක් ඇති කරගන්න වෙන්නේ. ඉතින් කොහොම වුණත් ඉදිරියට අපිට මේ වගේ කාරණාවක් ගැන දැක්ගන්නට පුළුවන් කමක් ලැබෙනවා කියන දේ විශේෂම කාරණාවක් විදියට දකින්න පුළුවන්. ඉතින් කොහොම වුණත් අනිවාර්යෙන් අපිට මේ වෙලාවේදී මෙන්න මේ වගේ දෙයක් ගැන කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ දොලේ මහත්තයා දොස් පවරන්නේ තමන්ගේ ගෝලයන්ට. මොකද මේ තරම් සිකියුරිටිලත් ඉඳලා මේ තරම් පිරිසක් හොටෙල් එකේ ඉඳලත් ඇයි මෙයා යනකම් දැක්කේ නැත්තේ කියලා. ඒ කියන්නේ නෙදර්ලන්ත නෝන මේ හොටෙල් එකෙන් ගිහිල්ලා ඉවරයි ඒ වෙනකොට. ඉතින් කොහොම වුණත් දොලේ මහත්තයා කියන්නේ හැමතැනම හොයන්න ඉක්මනින් ගිහින් හොයාගෙන එන්න. එහෙම නැත්නම් උඹ ලොක්කොම මස් කරලා දානවා කියලා මෙතනදී කේන්තියෙන් කෑ ගහවි කියලා තමයි මම අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක කතා කරන්නට මේ වෙලාවේදී බලාපොරොත්තුවක් ඇති කරගන්නේ කියන දේ. අද වීඩියෝ එක ඔස්සේ කතා කරන්නට සූදානමක් ඇති කරගන්නවා.